හිතවත් මිත්‍රෝනි දවසින් දවස අපේ රට මහ විනාශයකට යන විශේෂම නීතියේ පාලනය කියන එක සමස්තයක් විදියට විහිළුවක් බවට පත් වෙමින් තිබෙනවා මේට වගකී යුතු වන්නේ මේ රටේ ඉහළ වගකීතු තනතුරු දරන පුද්ගලයන්ගේ තියෙන නිවටකම විශේෂම නීතිපතිවරයා කියලා කියන්නේ රටේ තිබෙන වැදගත්ම තනතුරක් සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ යම් තෝරාවලියක් තියෙනවා කිසියම් ස්ථානයකට ගියොත් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ විනිසුරන් සමග නීතිපතිවරයාත් එතන හිටියොත් සාමාන්‍යයෙන් අග්‍ර මිනිස්ත්‍රකාරවරයාට පස්සේ වැදගත්ම තනතුර ලෙස සලකන්නේ නීතිපතිවරයා මේ විදිහට සම්ප්‍රදායක් තිබෙන්නේ ඒ තනතුර විශාල වශයෙන් මේ රටේ ජනතාවගේ දිනදා ජීවිතයට බලපාන වැදගත් තනතුරක් වීම මොකද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ චෝදනාත්මක ක්‍රමයේ ලෝකේ තියෙනවා නඩු විසඳන නැත්නම් පසිඳන ක්‍රම දෙකක් එකක් තමයි චෝදනාත්මක ක්‍රමය අනිත් එක තමයි විමර්ශනාත්මක ක්‍රමය චෝදනාත්මක ක්‍රමයේදී සිද්ධ වෙන්නේ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකලා බලලා විනිසුරුවරයා තීන්දුවක් දීම ඒ නිසා දෙපාර්ශ්වයම නිවැරදිව කරුණු ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වෙනවා එක් පක්ෂයක් විසින් පමණක් කරුණු හරියට ඉදිරිපත් කරලා අනිත් පාර්ශ්වය නිවැරදිව ප්‍රතිචාර දැක්වේ නැත්නම් බොහෝ වෙලාවට අසාධාරණ තීන්දුවක් ලැබීමට ඉඩ තිබෙනවා අනිත් කාරණේ තමයි සාමාන්‍යයෙන් නීතියේදී උත්සාහ කරන්නේ සාධාරණේ කරා ළඟා වීමට දරන උත්සාහයක් එහෙම නැතුව 100ට 100ක් නීතිය සාධාරණයි කියලා කිසිදු කෙනෙක් උපකල්පනය කරන්නේ නැහැ මේ කාරණා ජූරිස් ප්‍රුඩන් කියන විෂයේදී බොහොම පළල් විදියට නැත්නම් නීති විද්‍යාව කියන විෂයේදී පළල් විදියට සාකච්ඡා කරනවා මිත්වරුනි අනිත් කාරණේ තමයි අපේ රටේ රජයේ නිලධාරීන් නොහිතන කාරණේ තමයි තමන්ට පඩි ගෙවන්නේ දේශපාලුවෝ නෙමෙයි මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාව විශේෂයෙන්ම අපි මේ වෙනකොට බඩගින්නට ගන්න පාම් භාගයේ ඉඳලා බොහොම අමාරුවෙන් බොන පේන්ටියටත් මේ වෙනකොට ආණ්ඩුව ඍජු සහ වක්‍ර බදු ගහලා තියෙනවා මේවා අපි අමාරුවෙන් ගෙවෙනවා හැබැයි අපේ රටේ ඉන්න කාලකන්ණි පාලකයෝ වගේම ඉහළ රජයේ නිලධාරීනුත් කොන්දේසි විරහිතව තමන්ගේ සමාජයේ කාර්යභාරය අමතක කරලා තිබෙනවා මේ වෙනකොටත් නීතිපතිවරයා කොන්දේසි විරහිතව ආණ්ඩුවට කඩ යනවයි කියන එක අතිශයම පැහැදිලි විශේෂයෙන්ම මේක අදයේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි බොහෝ වෙලාවට මේක පහුගිය දශක කිහිපය තුළම අපි දැක්කා ඒ ප්‍රතිඵල විදිහට තමයි නීතියේ පාලනය විහිළුවක් වුණේ අද වෙනකොට එක් පාර්ශ්වයකට එක නීතියකුත් තවත් පාර්ශ්වයකට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා මේක කොටින්ම නීතිය විහිළුවක් විකඩමක් බවට පත් කරලා තිබෙනවා මේ වෙනකොට රංජන් රාමනායක අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ පවතින අධිකරණ ක්‍රමය විවේචනය කිරීම මිත්‍රෝනි හැබැයි රංජන් කියපු කාරණය සත්‍ය කාරණයක් කියනක මේ රටේ හැමෝම ප්‍රායෝගිකව දන්නවා හිටපු අග්‍ර විනිශ්චකාරතුමා හිටපු ජනාධිපතිවරයා හමු වෙන්නට ගිහිල්ලා තමන්ව දිගින් දිගටම අගමිනිසු තනතුරේ තියන්න කියලා ඔහු ඉල්ලීමක් කරා කියලා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරා ඒක ප්‍රසිද්ධ කරේ වෙන කවුරුවත් නෙමෙයි හිටපු ග්‍රාම සේවක සිරා බොහොම පැහැදිලිව කිව්වා හිටපු අගමිනිසුරුතුමා පැහැදිලිව තමන්ට කිව්වයි කියලා ඔහු අගමිනිසුරු විදියට පත් කරොත් දිගින් දිගටම රජයට හිතවත්ව තීන්දු දෙනවයි කියන කාරණේ ඒ නිසා අධිකරණය බොහෝ වෙලාවට දූෂිතයි කියන කාරණය හැමෝම දන්න හැබැයි ප්‍රසිද්ධිය නොකියන කාරණයක් මේකට හේතුව තමයි අපේ රටේ පවතින ක්‍රමය තුළ කිසියම් කෙනෙක් මේ ක්‍රමය විවේචනය කරනකොට ඔහු තනියෙන් බිල්ලට යන්න සිද්ධ වෙනවා අද වෙනකොට එක් පාර්ශ්වයක එක පැත්තකින් රජයට සම්බන්ධ සියලුම දෙනාගේ නඩු ඉවත් කර ගනිමින් සිටිනවා මෙහිදී පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙනවා නීතිපතිවරයා දැන් හැමතැනකටම ගිහින් කියන්නේ නඩුව කරගෙන යන්න තරම් සාක්ෂි නැ තමන් අයින් කරගන්නමයි කියන කාරණේ එහෙමනම් නීතිපතිවරයා මේ නඩු පැනවුවේ කොහොමද කියන ප්‍රශ්නේ ඊළඟට මතුවෙනවා බොහෝ වෙලාවට අද වෙනකොට කෙලින්ම නීතිපතිවරයාත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුත් කෙලින්ම ජනාධිපතිවරයා තමයි පත් කරන්නේ එදා 19 වෙනි සංශෝධනයේ ගෙනල්ලා විනිසුරුවරු තිදුවම ස්වාධීන ක්‍රමයකට තෝරන්නට අවස්ථාව හදලා තිබුණා හැබැයි මේ රටේ කාලකන්ණි මිනිස්සු 69 ලක්ෂයක් හරක් ගෝටට 3/2 බලයක් දුන්නා ඊට අමතරව ඒ බලය ගොඩනගා ගන්න විපක්ෂයෙන් ඡන්ද ගත්තු සමහර අමනියෝ ඡන්ද දුන්නා ඒ ප්‍රතිඵලයක් අද වෙනකොට ජනතාවට ලැබෙමින් තියෙනවා ඒ තමයි අද වෙනකොට බොහෝ වෙලාවට එදා මරා අරලියගහ මන්දිරය ඇතුලේ තමයි නඩු තීන්දුව ලිව්වේ අදත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන එක පිළිඥාන්ලගේ නඩු වලින් පේනවා ඒ විතරක් නෙමෙයි
අද වෙනකොට ජොන්ස්ටනුත් නඩුවෙන් නිදහස් වෙලා තිබෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. අනිත් කාරණිය නීතිපතිවරයා සමාජයට පැහැදිලිව උත්තර බැඳිය යුතු වෙනවා. මොකද ඔහු ජීවත් වෙන්නේ නැත්නම් ඔහු පඩු ලබන්නේ ඔහු ලබන සියලු පහසුකම් ලබන්නේ ජනතාවගේ බදු මුදලින්. ඒ නිසා ඔහු අවසාන වශයෙන් ජනතාවට වගකිය යුතු වෙනවා. යම් කෙසේ විදියකදී නීතිපතිවරයා අධිකරණයට ගිහිල්ලා නිවැරදි කරුණු ඉදිරිපත් කරන්නේ නැත්නම් එහෙම නැත්නම් ආණ්ඩුවට කඩේ ගිහිල්ලා තමන්ගේ වෘත්තිය කෙලසගෙන මේ විදියට හැසිරෙනවා නම් මේක සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මිත්‍රවරුනි, මේ වෙනකොට සමස්තයක් විදියට අපේ රටේ නීතිය පාලනය බල්ලට ගිහිල්ලා ඉවරයි. ඒ වගේම මේ වෙනකොට සමස්තයක් විදියට කිසිම කෙනෙකුට මේ අධිකරණ පද්ධතිය තුළ විශ්වාසනීයත්වයකින් යුතුව සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නට බැහැ. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වය දිය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අර්ගලිත ජයග්‍රහණය නිමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.